සුබ මධ්‍යහනක් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම කුෂානි කෞශල්‍ය අත්නායක ප්‍රථම නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත ලොවම ශ්‍රී ලංකාව දෙසට නැත්තුමයි කොරෝනා වැළඳුණු චීන කත සුවේ ලබා මව් රටට පොලිසියේ 25,397කට එකවර උසස් වීම දින 180 සපිරු රියදුරන් සහ කාර්යාල සහයකින් ස්ථීර සේවයට ආයෝජනයට හොඳම රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා ජනපති පවසයි නිවාස ව්‍යාපෘති කඩිනම් කරන ලෙස අගමැතිගෙන් උපදෙස් ඖෂධ අර්බුදයට වගකිව යුතු අය ප්‍රථමයෙන් දේශීය පුවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබූ COVID-19 වෛරසය වැළඳුණු චීන කාන්තාව සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගියා කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මුළු ලෝකය කතා කරද්දී ශ්‍රී ලංකාවේ සුව සේවාවේ ශක්තිමත්භාවය පිළිබඳව ලෝකයට පණිවිඩයක් රැගෙන යමින් ශ්‍රී ලංකාවෙන් හමුවුණු එකම කොරෝනා රෝගී කාන්තාව ඒ චීන කාන්තාව අද දිනේදී සම්පූර්ණ සුවය ලබා මේ IDH රෝහලින් පිටත්ව ගියා සුව සේවා සුව සත්කාර මේ සියල්ල මැදයි ඇය අද දිනේදී පිටත්ව ගියේ ඊට පෙර ඊතාත්ම ගාමීර උත්සවයක් පැවැත්වුණා ශ්‍රී ලංකාවෙන් හමු COVID-19 වෛරසය ආසාදනය වූ පළමු රෝගියා වන්නේ ඇයයි. මෙම කාන්තාව 47 දිවියේ පසුවනවා. චීන සංචාරකින් කණ්ඩායමක් සමග ඇය දිවෙන්ට පැමිණියේ පසුගිය මස 19 වනදායි. සිය සංචාරය නිම කර ආපසු සිය රට පලා යාමට සූදානම් වන අවස්ථාවේදී අධික උණ රෝගී තත්ත්වයක් පැවතීම හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී එම කාන්තාව පරීක්ෂාවට ලක් වුණා. ඒ පසුගිය මස 25 වනදායි. වෛද්‍ය පරීක්ෂණ අනුව ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සනාතුයේ 27 වනදායි. මේ සඳහා ප්‍රතිකාර සඳහා චීන කාන්තාව ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තා. මෙරට වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාරවලට යොමු ඇය සම්පූර්ණ සුවය ලැබීම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව ලොවටම කියාපාන්නක්. ඇය සුවය ලැබීම මෙන්ම වෙනත් කිසිදු කොරෝනා රෝගියෙකු ශ්‍රී ලංකාවෙන් හමු නොවීම සහ රෝග පාලනයට ශ්‍රී ලංකාව ගත් පියවර ලෝක සෞඛ්‍ය සංවිධානයේද පැසසුමට ලක් වුණා. මේ රෝගියාව බේර ගන්නට රෝගියාව කළමනාකරණය කරමින් වෛරසය පැතිරවීම වැළැක්වීමට ගත්ත ඒ ක්‍රියාමාර්ගයටත් අපි ස්තුතිවන්ත වෙනවා. රජයක් විදිහට අපි ඉදිරියට මේ රෝගය ලංකාවට ඒම නැවැත්වන්නට අපි ගත්තේ සියලු ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කරමින් ඒ සම්බන්ධයෙන් නිතිපතා ඇගයීම් ලක් කරමින් මුලදී ගත්ත උත්සාහයම තවදුරටත් ශක්තිමත් කරමින් කටයුතු කරන නිසා තමයි අපට එක රෝගියක් ලංකාවට ඒමත් ඒ රෝගියා සුව කරලා යවන්නත් ඉතුරු අයට බෝන වෙන්නත් අපිට මේ කටයුත්ත කරගන්න පුළුවන් වුණේ. IDH රෝහලට සමුදීමෙන් අනතුරුව ඇය අද පසරු 5ට පමණ ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා. අපේ සූදානම් IT ප්‍රවෘත්ති තුලින් සවස 6:30ට සවිස්තරාත්මක ප්‍රවෘත්ති වාර්තාවක් රැගෙන එන්නට. වරුණ ලක්මාල්, ෂෙහාන් ක්‍රිස්ටියන් සමගින් මම චරිත දනංජය පමණු හේන්ද්‍ර IDH රෝහලේ සිට. මෙතර වෛරසය ආසාදනයෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 1868 දක්වා හෙළ ගොස් තිබෙනවා. ආසාදනය වූ සංඛ්‍යාව 72436ක්.
දෛනිකව වෛරසය ආසාදනය වන රෝගීන්ගේ සංඛ්‍යාව 2000කට වඩා අඩුවක් දක්වා පළමුවරට වාර්තා වී තිබෙනවා. කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටෙරෙස් සඳහන් කරන්නේ වෛරසයේ බලපෑම අවදානම් සහගත තත්වයක තවමත් පවතින බවයි. එහෙත් ඒ පාලනය කිරීමට හැකිව තිබෙන බවයි ජගත් මහලේකම්වරයා සඳහන් කරන්නේ. මේ අතර සියලුම චීන ජාතිකයන්ට සිය රටට ඇතුළු වීම හෙට සිට තහනම් කිරීමට රුසියාව පියවරගෙන තිබෙනවා. යුක්‍රේනයේද චීනයේ සිටින සිය පුරවැසියන් ආපසු තම රටට ගෙන ඒමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. චීනයේ සිටින යුක්‍රේන ජාතිකයන් 49 දෙනෙකු ආපසු කැදවීමට ගුවන් යානයක් එරටට යවා තිබෙනවා. කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා නොවුවද උතුරු කොරියාව අසල්වැසි රටවල් සමග ගුවන් ගමන් හා දුම්රිය ගමන් නවතා දමා තිබෙනවා. සියලු සංචාරක කටයුතුද අත්හිටුවීමටයි උතුරු කොරියා බලධාරීන් පියවරගෙන ඇත්තේ. මේ අතර ජපානයේ කොරෝනා වෛරසයට අදාළව එනතක් හතදා බැලීමට කටයුතු කළා. මේ සඳහා HIV ප්‍රතිකර්ම භාවිත කරන බවයි ජපාන් සෞඛ්‍යංශ සඳහන් කළේ. ජපානය තුළ මේ වන විට කොරෝනා ආසාදිතයන් 500කට වැඩි පිරිසක් සිටිනවා. යුරෝපා සංගමයේ සඳහා වන චීනයේ නියෝජිතවරයා පවසන්නේ වෛරසින් නැති වූ ආර්ථික බලපෑම කළමනාකරණය කර ගැනීමට හැකි තත්වයක පවතින බවයි. එම බලපෑම කෙටි කාලයකට පමණක් අදාළ වන බවයි ඔහු සඳහන් කර ඇත්තේ. ඇපල් සමාගම මෙම කාර්තුවේදී තම අලෙවි ඉලක්ක සම්පූර්ණ කර ගැනීමට නොහැකි වන බව නිවේදනය කිරීමත් සමග ආසියාවේ කොටස් වෙළඳපොළ රැසක් පසුබෑමට ලක් වුණා. ජපානයේ නිකී කොටස් වෙළඳපොළ 1.2%කින් පහත වැටියති බවයි වාර්තා වන්නේ. රජයේ ආයතනවල කොන්ත්‍රාත් සහ තාවකාලික පදනම මත සිටින දින 180ක සේවා කාලය සම්පූර්ණ කළ කාර්යාල කාර්ය සහායකයන් හා රියතුරන් නිස්තීර කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඊට අදාළ තොරතුරු ලබා දෙන ලෙස ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. පොලිස් කොස්තාපල් නිලයේ සිට පොලිස් පරීක්ෂක නිලය දක්වා පොලිස් නිලධාරීන් 25,397 දෙනෙකුට එකවර උසස් වීම් ලබා දීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබෙනවා. වසර ගණනාවකට පසුවයි මෙම නිලධාරීන්ට උසස් වීම් ලබා දීම සිදුවන්නේ. නියමිත සුදුසුකම් සපුරා ඇති නිලධාරීන්ට උසස් වීම් ලබා දීමට කටයුතු කරන බවයි ජාතික පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ මහතා ප්‍රකාශ කළේ. රෝහල්වල ඇති ඖෂධ අර්බුදයට හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වගකිව යුතු බව රජයේ වෛද්‍ය නිලධාරී සංගමය චෝදනා කරනවා. මෙවැනි වංචාවලට සම්බන්ධ පිරිස් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තවදුරටත් සිටින බැවින් ඒ පිළිබඳ සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ. තමන්ට හිතමිතුරු, තමන්ට ගජමිතුරු සමාගම් කිහිපයක් අටවගෙන විශේෂයෙන් 2015 පස්සේ ලියාපදිංචි කරපු සමාගම් වල නම් වෙනස් කළා. ඒ තත්ත්වයට රාජසේනරත් යුගය තුල මේ ඖෂධ මගඩිය ගියා. එදා අපි කියපු දේවල් ඒ නිසා අදටත් වළංගුයි. මේ සියල්ලට රාජසේනරත්ගේ සම්බන්ධතාවයේ ආශිර්වාදයේ ලැබුණේ කොහොමද කියලා අපි සාක්ෂි සහිතව පෙන්වලා තියෙනවා. ජනාධිපති කමිෂන් සභාව වාර්තාව පෙන්වලා තියෙනවා. ඒ නිසා මේ සියලුම සාධක සැලකිල්ලට අරගෙන තමයි අපි රාජසේනරත්න මේ සම්බන්ධයෙන් වගකිය යුතුයි කියන ප්‍රකාශය අපි නිකුත් කළේ. ආයෝජනයේට හොඳම රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම තම අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පවසනවා. ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමකදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ. වනජීවී අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සමග මෙම සාකච්ඡාව පැවැත්තුවා. පරිසරය ආරක්ෂා කරමින් රට සංවර්ධනය කෙරෙන ක්‍රමවේදයකට නීතිමය පසුබිම සැකසිය යුතු බවද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළා. නීති රීති අනපනත් සහ රෙගුලාසි වර්තමානයට ගැලපෙන අයුරින් සංශෝධනයට සියලු ආයතන එක්ව ක්‍රියා කළ යුතුයි. පරිසරය රැකගෙන ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන ක්‍රම සැලසුම් කිරීම නිලධාරීන්ගේ වගකීමයි. බලපත්‍ර නිකුත් කිරීමේදී ගතවන කාලය හැකි උපරිමයෙන් නඩු කරගත යුතුයි. එමගින් දෙස් විදෙස් ආයෝජකින් පෙළඹවීමට සහ දිරිමත් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නා. වසර කිහිපයකට පෙර අනුමැතිය ඉල්ලා ඇති උතුරු පළාත් ජලජීවී උද්‍යාන ව්‍යාපෘතියට මෙතෙක් අවසර ලැබී නැහැ. ජෛව විවිධත්වය ආරක්ෂා කරගනිමින් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. එමගින් රැකියා අවස්ථා රැසක් බිහිවනවා. ප්‍රශ්න විසඳා සංහිඳියා වැති කිරීමට ඇති හොඳම මඟ එය බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. බලන්න ඕන මේ එන්වයරන්මන්ට් එක ආශ්‍රව කරගෙන මිනිසුන්වත් ජීවත් කරන්න. එහෙම නැතුව අපිට මේක කරන්න බෑ. හැම එකක්ම කේට කරන්න ඕන. ප්‍රොටෙක්ට් කරන්න ඕන, කොටසක් තියාගන්න ඕන ප්‍රොටෙක්ට් කරන්න. අනිත් ඒවා ඩිවලප් කරන්න පුළුවන් ඒවා ඩිවලප් කරන්නට ඕන. උතුරු කරේට අපි මොනවා හරි ප්‍රොජෙක්ට් එකක් ගෙනිච්ච නැතොත් ඔය තියෙන ඔපචුනිටි එකවත්
අපිට ওই පැතිවල මොනවා කරන්නද? ওই පැති දිනු කරන්න වෙන ඕවා විතරයි ඉනි තියෙන්නේ. කොළඹ ගිහිල්ලා බලන්නකෝ. හොරෙන් කොහොම තියෙනේවා ගොඩ කරලා. තියෙන කැලෑ කපලා. ඉස්සරහින් ගස්පීලි තියෙනවා පොට්ටක් ඇතුළට ගියා නම් කැලේ කපලා අර විල්පත්ති ඉඳලා උඩට ඔක්කොම කපලා. දැන් අපි යුද්ධේ ඉවරලා මම එතෙන්ට යනකොට එතන කැලේ ඔක්කොම සුද්ධ කරලා බලන්න. මේව කරනකොට පරිසරයෙන් මේව නැහැනේ කිසිම මේකක් ගන්න. කැලෑවෙනුත් නැහැ පරිසරයෙන්ුත් නැහැ කිසි දෙයක් නැහැ. රටට වැඩක් තියෙන ප්‍රොජෙක්ට් එකක් එනකොට මේ ඔක්කොම තියෙනවා. අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දරන මහතුරුන් ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියා. අඩුපහසුකම් ජනවාසවල ජීවත් වන පවුල් වෙනුවෙන් ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘතිවල කටයුතු කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා. අඩුපහසුකම් ජනවාසවල ජීවත් වන පවුල් 240ක් වෙනුවෙන් කොළොන්නාව සංහිඳ සෙවන නිවාස ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. එහි ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අතීරට පැමිණ තිබෙනවා. එම නිවාස ව්‍යාපෘතිය ලබන මාසයේදී ජනතා අයිතියටපත් කිරීම නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශයේ අරමුණයි. එක් නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 40ක් වන අතර නිවාස ව්‍යාපෘති සියලු පහසුකම් වලින් සමන්විතයි. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 960ක්. නාගරික පුනර්ජීවන ව්‍යාපෘති යටතේ 2010 වසරේදී මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැන්වුවේ එවකට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි. සමහරක් නිවාස තියෙනවා කිසිම පහසුකමක් නැතිව සමහර වැසිකිලි පහසුකම් තියෙන පොදු වැසිකිලි තියෙන්නේ වතුර නැහැ ඔබ පිළිගන්න නැතිව ඇති කොළඹ නගරේ ඉන්නවා විදුලිය නැති නිවාස තියෙනවා ඒ අය ඉන්නේ සමහර විට වර්ග 120ක ප්‍රමාණය පොඩි නිවසක නිවාස ලබා දෙන්නේ ඉතාමත්ම පහසු ගෙවීමක මේකට මිලියන 4යි කරන්නේ අපි අය කරන්නේ රුපියල් මිලියන 1යි එක නිවසකින් ඒ මිලියන 1 අය කරන්නේ මාසික වාරිකයක් හැටියට මාසෙට ගෙවන්න ඕනේ රුපියල් 2800යි. එතකොට මේ මාසිකට ගෙවන ඕන රුපියල් 2800 අවුරුදු 30කින් තමයි අපි මිලියන අය කරන්නේ. රාජිත සේනාරත්න මහතා දීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වකවානුවේ දීවරින්ගේ ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට එක් වූයේ නැති බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. බහුදින යාත්‍රා හිමියන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් වෙනප්පුව වයිකාල ප්‍රදේශයේදී පැවැත්වුණා. බහුදින යාත්‍රා හිමියන්ට මුහුණ පෑමට සිදු ඇති දුෂ්කරතා මෙන්ම ඔවුන්ට සහන සැලසීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණා. ඔබ තමුන්නාන්සේ අපි කණ්ඩායමක් හැටියට වාඩි වෙලා මේකට මොකද්ද තියෙන විසඳුම කියලා අපිව හදාගෙන එතනට යන්න ඕන. රයිස් සනත් එමත්වා ඉන්න කාලේ බෞද්ධ යාත්‍රා හිමියන්ට සාකච්ඡාවක් ගැලලා වාඩි කරන්න පුළුවන් නැතුවා. එමත්වා ඉන්නේ. ඒ විතරක් නෙමෙයි මට ඉස්සරින්ද කතා කරලා කිව්වා නිශාන්ත කලාවත දීවර ටික එළවලු හෙට උද්ඝෝෂණය කරන්න ආවදින් ඔළු පළලා යවන්න කියලා. මෙරට දේශපාලනඥයින් නූගතුන් ලෙස ඇතැම් පිරිස් කරන ප්‍රකාශවලට තමා දැඩි ලෙස විරුද්ධ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. කොළඹ පදනම් ආයතනයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. අනුෂා ගෝකුල ප්‍රනන්දු මහත්මිය රචනා කළ සුදු කළු අලුකාව්‍ය සංග්‍රහය එළිදැක්වීම කොළඹ පදනම් ආයතනයේදී සිදු වුණා. එහි පළමු පිටපත පිළිගැන්වුවේ ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බර්නාඩ් වසන්ත මහතාටයි. විද්වතුන් කලාකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි කවුද සර්ටිෆයි කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ 94ක් ඕ ලෙවල් ෆේල් ලා ඉන්නයි කියලා? මගේ අදහස මිත්‍යාවක්. ක්වොලිෆයිඩ් ඩොක්ටර්ස් 6 දෙනෙක් ඉන්නවා. MBBS dropout දෙනෙක් ඉන්නවා. වෙට් සර්ජන් කෙනෙක් ඉන්නවා. ඩෙන්ටල් සර්ජන් කෙනෙක් ඉන්නවා. ඉංජිනේර්ස්ලා 5 දෙනෙක්. චාටර්ඩ් ඇකවුන්ටන්ට්ලා අන්තිම අඩුම ගානේ 5ක්. ඒ කියන්නේ ක්වොලිෆයිඩ් ඇකවුන්ටන්ට්ලා. ලෝයර්ස්ලා 50කට වැඩි. ඔය ඕ ලෙවල් ෆේල් කියන අය කී දෙනෙක් භාෂා දෙකක් කතා කරන්න දන්නවද? තමන් කතා කරන විෂය ගැන ලෝකල් ගවර්න්මන්ට් එහෙම නැත්නම් කම්කරු නීතිය ගැන එක්ස්පර්ට්ලා. අපි උගත් කියන කී දෙනෙකුට කරුණක් ඒගොල්ලත් එක්ක විවාද කරන්න පුළුවන්. ඒක නිසා මම අපේ රටේ දේශපාලඥයන් නූගත්ය කියන එකට විරුද්ධව පෙනීරි. උගත් නූගත් බව නෙවෙයි රඳාපවතින්නේ අවංකභාවය, කැපවීම සහ ප්‍රශ්නයක් අවබෝධ කරගෙන ඒට නිවැරදි විසඳුම තෝරා ගන්න පුළුවන්ද කියලා. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සංධානය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිදු අභියෝගයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා පවසනවා. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
අපේ ව්‍යවස්ථාව සහ ඡන්ද ක්‍රමය අනුව තනි පක්ෂවලට මැතිවරණයකට මුහුණ දෙන්න අමාරුයි. මොකද මේ මනාප ඡන්ද ක්‍රමය තුල කිසිම කෙනෙකුට ලේසියෙන් විශාල ජයග්‍රහණයක් කරන්න බෑ පාර්ලිමේන්තු නියෝජිතත්වය පිළිබඳව. පොහොට්ටුව ප්‍රධාන පක්ෂයේ හැටියට මහන්සි ගන්නවා සියලුම හිතවත් පක්ෂ එක්සත් කරගන්න. එක ගමනක් යන්න. පොහොට්ටුවට පිටස්තරව තියෙන පක්ෂ අතුරෙන් ප්‍රබලම පක්ෂය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. දැන් දේශපාලනේ තියෙන හැටියට එවැනි සන්ධානයක් නැතුව කොහෙත්ම ඡන්දයකට මුහුණ දෙන්න බෑ. මම හිතන්නේ ඓතිහාසිකව බලපුවාම ජනාධිපතිවරණයකට පස්සේ ඇති වෙන පාර්ලිමේන්තු ඡන්දයේදී අනිවාර්යයෙන්ම වැඩි ඡන්දයක් ලැබෙනවා ඒ ජයග්‍රාහී අපේක්ෂකයාගේ පැත්තට. දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විශාල ජයග්‍රහණයක් ගත්තානේ. ඒකේ ප්‍රතිඵල දකින්න තියෙනවා පාර්ලිමේන්තු ඡන්දයේ. ජාතික සමගී බලවේගයේ ලකුණ හංසයා බවට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා. සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණයට එළඹි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා ප්‍රකාශ කළේ. සන්ධානයෙන් තරඟ කරන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් තරඟ කරන්න. ඒ වගේම හංසය ලකුණ ලබා දෙන්නත් අපි තීරණය කෙරුවා. ඉතින් අද එකමාරට මැතිවරණ කොමසාරිස්වරයා හමු වෙලා අපි බලනවා සන්ධානයට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් තියෙන සන්ධානයට හංසය පාවිච්චි කරන්න පුළුවන්ද. එච්චරයි. ඒ සමගින් දිවාපුවත් විකාශය මින් නිමාවට පත්වනවා. නැවතත් හමුවෙමු පස්වරු 1:55ට. ඔබට සුබ දවසක්. www.itnnews.lk